සබදවසක් අද පාඩමි ප කරන්න බලාපොරත්තියන් අපේ ගොක් ලම ඉල්ල තිබු පාඩමක් ඒතමයි හවුල් ව්‍යාපාර ගිනුම් කරනය කියන පාඩම. අත සිට ඔබට ගෙනන පාඩම් මාලාාවටි අනුග්‍රහදක්ව ෙස් ස්කොට ලන් විශ්විද්‍යයාලයේ ශ්‍රීලාංකියේ ශකාාවව ඉම්ප්‍රියල් කොලජ් ෝ පින ස්ටඩිස් යතනය සහ විදුදය ගිනුම් කරන සකරාවයි. අපි මුලින්ම අපි හෞුල්ල්‍යාර පාඩම ගැන පොඩි හැඳින්වීමක් ලබාගම මොකද ළමයි අපේ හෞුල්ලියාපාර පාඩම ඒලවල් වල එන වැදගත්ම පාඩමක් ඉතින් ගානක් හදන්න කලින් මම හිතනවා ඔබ ඊට දැනගත යුතු විෂයකොටස්සා එම ප්‍රශ්නය ගැන අවබෝධයක් ලබා සිටිය යුතුයි කියා ඉතින් පලවිනිම දේ තමයි හෞුල්ල්‍යාපාර පාඩම එන ප්‍රශ්නය ලකුණු දහයික ප්‍රශ්නයක් සාමානයගෙන්න්නේ එම ප්‍රශ්නය දෙදස් දහ නමේ උසස් පෙල ඉභගේ සිටේ කියැන ගියවසරේ උසස් පළව ඉබභාගේ සිට අනිවාය ප්‍රශ්නයක් එෙමේ. ොදඉට කලින් දෙදස් දහනමට කලින් දෙදස්තා අටදක්වා ප්‍රශ්්‍රපත්තරවල ආවේ හෞුල්ල්‍යාපාර ප්‍රශ්නය අනිමාරය ප්‍රශ්නයක් ඉගැන ඔබට දෙවනි ප්‍රශ්නය විදියට අනිමායෙන් තෝරගතයුතු ප්‍රශ්නයක් නමු දැන් දෙදස් දහනමීදන් අලු නිර්දේශයේදී ඔපට කැමතිනම් එම පාඩම තෝරගන්න පුළුවන් නැත්තම් අනිත්පාඩක් තෝගන්න පුුවන්. නමුත් මගේ මතය ඔබ සියලු දෙන හෞුල්ල්‍යියාපාර පාඩම තෝරා ගනිී කියන එකයි. මොකද හෞුල්ලියාපාර පාඩම උසස් පෙලතියෙන ලේසි පාඩමක් ඒ වගේම අපි වැඩිපුර ගණන් හදර පාඩමක්. නිසා විභාගෙදී මහිතනවා ගොඩක් සිෂයන් හුල්ලියයාාර ගාන තෝර ගනී කිය හොද හවෞුල්ලියාපාර ගානකට යන්න කලින් ළමයි ම කැමති ඔබේ අවධානයට යොමු කරවන්න. හුල් ලියපාර ගානක් අපේ ළමයි නිවැරදිව සම්පූර්ණයෙන් හදන්න නම් ඔප දැන සිටියයුතු විෂය කොටස් ගැන. එනම් අපි දැසාකච්චා කරමු හවුල් ගානක් සම්පූර්ණයෙන් හදන්න නම්. ඔප දැන සිටියුතු විෂේ කොටස් පිබඳව. තිමා විශය කොටස් කිහිපයක් මෙතන දක්ල තියෙනවා මෙතින් පලවෙෙනක තමයි හවුල් ලියපාරයක් හැඳින්වීම වුලියාරයක් හැදිනිය කිවහොම අපි කටිය හඳුන්න පුලුවන් ලාභ ලැබීමේ අරමුණින් යුතුව ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර වූ ව්‍යාපාරික සම්බන්ධතාවේ කියලා. ඉතින් ඒ නිර්වචනය ඔබට මේ විදියට තිරේදිස්වේ ඉතින් එම නිර්වචනය ඔබට ව්‍යපාද්‍යයනය විශේදීත් ආරණය වවා. ලකොට තමයිහු්ලයා පාරවල නයිතික පසුබිම තමයි නයිතික පසුබිම කියනෙෙන අදස් කරන්නේ හෞු්ලියාපාරවලට බලපාන නීති මොනවද කියන එක. ඉතින් මේ නයිතික පසුබිම ගිලුම් කරනයට වැදගත් මොකද ඒ නීතිවලට අනුව අපිට ගිනුම් තියන්න සිද්ධ වෙන අස්ථා තියෙන. එතකොට නෛතික පස්සුුවම යටතේ එන ප්‍රධානම නීති කිහිපයක් තමයි පලවෙනිමික එත්තා සටසි අනුවේ හෞුල් ව්‍යාපාර ආක්ෂා පනත. තමයි අටසි අනුවේ හෞුල් ්‍යාක්ජා පනත කියන්නේ හෞල්ල්‍යාපාරවලට තියෙන වැතගත්ම පනත. මෙම පනතින් තමයි හෞල්්‍යාපාරයක ආරම්භේ සිට අවසානය දක්වා අවශ්‍ය වන සියලුම නීති ප්‍රතිපාදන අඩංගුවෙන්නේ. ඉතින් මේ පනතෙත් තියෙනවා අපේ ගිණුම් කරණයට ඉතාම වැදගත්තන කොටස් කිහිපයක් එක පලවෙනික තමයි. සි හතරවැනි වගන්තිය, අටස යානුව හෞල්ලාක්ඥා පනතේ විසි හතරවැනි වගන්තය. විසි හතරවැනි වගන්තය ඇතුළත් වෙන ළමයි හුල්රුවන්ගේ යිතිවාසිකම්සාහ, ුතුකම් එක කියන හුල් කරුවෙක් විදිහට ඔබට ලැබෙන අයිතිවාසිකම් සහ හවුල්කරුවෙක් විදිහට ස්ට කර න්නඕන යුතුකම් නැත්තම් වගකීම් මොනොද කියනක මේ විසි අතරවැනි වගන්තයට අයත්වන අයිතිවාසිකම් සහ වගකීම් කිහිපයක්ම තියෙනවා මම මෙතැනද ඒවා වැඩි වශෙන් සාකච්ඡා කරන්නේ නැහැ ඔබට ඒ ව්‍යාරද්‍යයන විශේදී ඒවගේ අපේ ගිනම්ර විේ තිය නෝට්සොලත් ඔබට ගෙනගන්න පුළුවන් ඉතින් ගනං හද්දී අවශ්‍යවනයවා මම ඒවෙලාවෙදි සාකච්ඡා කරවා ඒවගේම තමයි හතලිස් දෙවැනි වගන්තය ළොම හතලි දේනව ගන්තය සාකච්ඡා කරන්නේ හවුල්කරුවේ කවුලියාපාරයෙන් ඉවත් වුණ හමහරි. ඇත්තාම් ශ්‍රාමගේ හමහරි ඔහු ගව යුතු මුදල නයක් විදිහට තියාගත්තවොත්. ඊට සීයට පහ පොලියක් ගෙව තුයි කියන. තින් තිකක් සරලාකිවත් හුල්කරුවේ කවුලියාරෙන් ඉවත් වනොත් විශ්‍රම්මිියොත් ඕය සහරවිට මිය ගියොත් ඔහුට ගෙව යුතු මුදල එවල ගෙවන්නතුව නයක් විදිහට තියාගත්තොත්. ඒ නයි සඳහා පොලියක් ව්‍යාපාරය විසින් හවුල්කරුට ිය යුතුයි කියලා ඒක තමයි හතලි ස් දෙෝනි වගන්තයෙන් කතා කරන ඊට පස්තිනව වංචාව ලැක්වීමේ ආඥා පනත මේකින් නම් කියන සරල දෙයක් රුපියල් දාහකට වැඩි ආරම්භ ප්‍රාක්්ධනයකින් හුල්ලියාපාරයක් පටන් ගන්නවනං ලිකිිත කිිවිසුමක්කින් යුතුව ආරම්භ කළ යුතුයි කියලා එකන් රුපියල් දාහකට වැඩියෙන් පටන් ගනිද්ධ ආයෝජනය කරනවනං හවුල්ලයාා පාරයට හවුල්කරුවන් අතර ලිකිිතව ලියපු ගිවිසුමක් තියාගන්න ඕනේ කියන එක ඒගේ සමාගම් පන්නත ඉතින් සමාගම් පනත සමාගම් ගානට වැඩියම් මන වෙන්නේ නමුත් හුල් ගානතිත් තන වෙනවා මොකද සමාගම් පානතය තමයි ලමයි කියන්නේ. හවුල්කරුවන් සංක්‍යයාාව විස්සකට සීමාවිය යුතුයි කියලා. විස්ස ඉක්මමා අයනවා නම් එය සමාගමක් විදිහට ලියාපදිංචි කළ යුතුයි කියලා ඉතින් මේ. නැත්තිික තමයි මූලික වශයෙන් ගානක් හදන්න අවශ්‍යවෙන්නේ මම වැඩිපුර සාකච්ඡාන් නොකළත් අපේ ගාන හදන පාඩමේද මේ අවශ්‍ය කොටස් ම ඒ ොතේ සාකච්ඡා කරන ඊළඟට අපින වැදගත්ම කොටසර ඒ තමයි හවුල් ව්‍යාපාරයක හිමිකම ළමයි මෙය තමයි මම මේ පාඩමේදී වැදගත්මදය කියලා ඔබට කියා දෙන්නන්නේ ඒ තමයි හවුල් ව්‍යාපාරයක හිමිකම එක හේතුක්තියවා දැමොගොල දන්නවා ව්‍යාපාර වර්ගවෙලා තියනෙ මේ කේවල හවු්සා සමාගම් කියලා හිමිකමානුව ඇත්තන් හිමිකාරීත්වය අනුව ඉතින්? ඒ නිසා ගිඩුම් කරනයේදත් හවුල් ව්‍යාපාරයක හිමිකම කියන එක වැඩි අවධානයක් අපි යොමු කරන්න අවශ්‍යයි කේවල් ස්වාමිගානක් එක්ක බලද්දී. හවුල් ගානක තියන ප්‍රධානම වෙනසක් තමයි ළමයි හිමිකමේ සිද්ධ වන වෙනස් කම් ටික. ඉතින් හිමිකමේ ප්‍රධාන ආකාරයන් දෙකයි දිකුකාලන හිමිකමයි කෙටි කාලන හිමිකමයි මේ අපි ස්ථාවර සහ විචල්ලය හිමිකම කියලත් හඳුන්නනවා මේ කොටස මම සුල්මොහොතකින් වැඩි වසයෙන් සාකච්ඡා කරනවා ඒවගේම හවුල්ල්‍යාරයවැලදී ඔබට අලුතෙන් හම්බ වෙන මූල්්‍ය ප්‍රකාශනයක් නැත්තම් ගිණුක් තමයි ලාබලාභ විසරජන ගිුම. හෞුල්ල්‍යාපාරය ඉපයූ ලාභය හෝ අලාභය හවුල්කරුවන් අතර ඔවුන්ගේ ගිවිසුමට අනුව. බෙදාහරෙන ගිණුම තමයි ලාබලාභ විසරජන ගිෙන. ඒවගේම තවත් ම ගැලපල්ලක් මෙතිෙන දෙගතු කර. ඒ තමයි කේර්තිනාමය ගැලපීම. කේර්තිනාම ගැලපීමත් හෞුල්‍යාපාරක එන වැදගත්ම ලකුණු ලැබෙන සටහනක් ඔබ දැන සිටිය යුතු. ඉතින් මේ තමයි මූලික වශයෙන්ම හෞුල්ල්‍යාපාරගාන හදන්න ඔබ දැනසිටියයුතු විෂය කොටස් ප්‍රමාණය මීට අමතරව ළමයි සාන්‍ය ගිනුම් කනේද උප දැනසිටියුතු උපචජ සංකල්පය අනිකුත් ගිනුම් කරන සංකල්ප වගේ දේවල් කොහොමත් ඔබට අවශ්‍ය වෙනවා. හොඳයි දැන් අපි මේ වලින් මේ තුංගනියක හවුල් ්‍යාපාරයක හිමිකම කියන එක වැඩිපුර සාකච්ඡා කරම. හරි එහනම් අපි හවුල්්‍යාපාරයක හිමිකම කියන කොටස තැන් වැඩිපුර සාකච්ඡා කරමු මොකද ළමයි හෞුල්ල්‍යාපාරයක හිමිකම කියන එක ඉතාම වැදත් මේ කිනම්රනයට තැන් ඕගොල දන්නවමන් කලිනුත් කිවවාගේ මේ ව්‍යාපාර වර්ගවෙලා තියන්නේෙත් හිමිකාරිීත්වය අනුව කේවලුස්වාමි හවුල් සහ සමාග. ඉතින් හිමිකාරීත්ව අනුවනම් වෙනශලා තියෙන්නේ ගිරුම් කරේතිත් වැඩි වෙනනික් සිද් වෙන්නේ හිමිකමට. ඉතින් ඒනිසා අපි හුල්්‍යාපායෙක හිමිකම ටික් වැඩිපුර සාකච්ඡා කරන. පලවෙනිමදේ තමයි ළමයි හවල්්‍යාපාරයක හිමිකමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන ආකාර නැත්තන් කොටස් දෙකක් තියෙනවා කොටස් දෙක තමයි දිගුකාලීන හිමිකම සහ කෙටිකාලීන හිමිකම අයමත් කිවොත් දිගුකාලීන හිමිකම සහ කෙටි කාලීන හිමිකම දිගුකාලීන හිමිකම ළමයි අපි ස්ථාවර හිමිකම කියලත් හඳන්න නවා. කෙටිකාල හිිකම ළම යබි විචල්ල හිමිකම කියලත් හඳන්නවා.ඉතින් ස්ථාවර හිමිකම ඇත්තත් දිගු කාලීන ලකට විචල්ල හිමිකම නැත්තම් කටි කාලීන ඇතකොඩ ලමයි මෙතින් පලවෙෙන ගත්ත දිගුකාලන හිමිකම නත්තම් ස්ථාවර හමිකම. ස්ථාවර හිමිකම කියලි හඳන්නන්නේ. හවුල් ව්‍යාපාරයක් තුළ, හවුල්කරුවෙකු ස්ථාවරව පවත්වාගතයුතු හිමිකමේ කොටස. ඒේක තවටිය සරර්ලෝකිවොත්තමයි හුල්කරුවෙක් හවල් ව්‍යාපාරය තුළ ගැනිලි විදිහට ආපහු ගන්න නැතුව, වැඩි කාලයක් තියාගන්න ඕන හිමිකමට කියවා. ථාාවර හිිකම නත්තං දිකුකාල හිකම කියලා.ඉතින් ස්ථාරිකම ළමයි ගැනලි විදිට පහුගන්න බැහැ විශේෂිත අවස්ථාවකති හැරෙන්න්න. අනි පත්ති විචල්ල හිමිකම. හවුල්කරුවන්ට අවශ්‍ය පරදි ගැනිලි ලෙස නැවත ලබාගතහැකි හිමිකම තමයි. විචල්ල හිමිකම්. මේ ආකාර දෙක තමයි හුල්ල්‍යආපාරය හිමිමේ ප්‍රධාන වර්ග දෙක. ඉතින් සමහට දැල්නමෙකුට හිතැෙන පුුවන් මෙහමදයක් ඔවුන් කලින්ආහල නෑ කියලා. මේ පාඩ මිස්සරට කරන්න යදදිපට මතක් වෙයි මේ ඔබ දැනටම දන්න කොටසක් වැතගත්ම දෙයක් තමයි ළමයි දිගුකාලීන හිමිකමට අදාළ ගණු දෙනු අපි වාර්තා කරන්නේ ප්‍රාග් ධන ගිනුවේ. හවුල්කරුවන්ගේ ප්‍රාග් දැන ගිනුවේ. එනම් පරාග් ධන ගිනුම තමයි දිගුකාලීන ගණු දෙනු වාර්තා කරන්නේ. ඉතින් එම් කෙටිකාලීන ගණු දෙනු වාර්තා කරන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිනුවේ. අවුල්කරුවන්ගේ ජංගම ගින ජංගම ගිණුමේ. ඉතින් මේ ගිනුම්ක ඔබ මීට කල හල ඇති ඒවගේම පිළියල කරත් ඇති. ඉතින් ඒ නිසා දැන් ඔබට තේරෙනවා දිික කාල නැත්තන් ස්ාරීමමක ප්‍රාගධන ගිනමට අනවා කෙටිකාල නත්තම් විචාලමිකම ජංගම ගෙනුමට අනවයි කියර ඊලගට වැදගත්ම කොටස මේ ප්‍රාගධන කිනුටයි ජංගම ගිනුමට එන ගනු දෙෙනු මොනවද කියනක ඇති ප්‍රාග්ධන ගිනුමට ගණ දෙලු කිහිපැෑයි තියෙන්නේ එකෙන් පලවෙෙන එක තමයි. පාගධනයේ යෙදබීම. තියගෙන හවුල්කරෝල්ි රි හමනැත වෙනත් වත්කමක් ආකාරයෙන් හරි හෞුල්ල්‍යාපාරයට ප්‍රාක්්ධන යදෙවොත් ඒ ප්‍රක්්ධන යොදන ගණදුනු ලමයිදාන්නේ ප්‍රා්ධන ගිනුමට ඒවගේම තමයි වැදගස් සටහන කීර්තිනමේ සටහන්. කීර්තිනේ සටහන කියෙන හුල්ලියාරල ැකත්ම සටහන ති කීර්තිනාම ගැලපිල්ල අප අපේ ගනන් දෙකක් හදනව ගනත් දෙකේදිීම ඕගොල්න්න ම කියලා දෙවා. ඒවගේම හවුල්කරුවකි ඉවත්වය අමේ සටහන්. ඉතින් හවල්කරුවෙක් විශ්‍රාම යොත්. වෙන කුම හ ආකාරගින් හුල්ල්‍යආපාරේ නැතැ හු ිුෙන් ඉවත් වනොත් ඔහු ඉවත්ව යනකොට හුගේ හිමිකම නැවත ලබා දීමේ සටහනත් අපි ප්‍රාග්ධන ගෙනමේ දාන් එනම් ප්‍රා්ධනය යෙදවීම කීර්තිනාමය සහ හවුල්කරුවෙකු ඉවත්වයාම කියන සටහන්තුන අපි උසස් පෙළ මට්ටමේදී හවුල්ලි අපාරයක ප්‍රාග්ධන ගිනුම්වල සටහන් කරනු ඊළඟ හපත තියෙනවා ජංගම ගිනම නැත්තැන් කෙටිකාලින් හිමිකම ජංගම ගනිුම දානයවනන් කිහිපයක්ම තියෙනවා. ඒකින් පලවෙනි ටික තමයි ලාභ විසර්ජනයන් මෙ පළවෙනි තුන. ප්‍රාග්ධන පොලි වේතන සහ ලාභ කොටස් කියේන තුන ඇවිල්ලා. ලාභ විසර්ජනයන්. ලාභ විසරජනයන් කියන ලවයි. හොයපු ලාභය හවුල්කරුවන් අතර බෙදන ආකාර.තම් බෙදන විදි. එහෙම ආකාරයන් තුනක් තමයි ප්‍රාග්ධනයට ගවන පොලි. වේතන සහ ලාභකොටස්. මේ තුන එන්නේ අනිවාරෙන්ම ජංගම ගිණුමටයි. ඒ වගේම නය පොලි තැ නයිපොලික වහහා වැදගත්ද ඇත්තියෙන. මේයවිල ව්‍යාපාරය ගත්තු බාහිර පාර්ශවල නණයපොලි නෙමේ එක වියදමන්. මේයවිල්ලා සිටින හවුල්කරුවන් ලබාදුන්නු නයවල කොලි. සිටින හවුල්කරුවන් ලබා දුන්නු අයවල පොලි. එතනත් සිටින හවුල්කරුවන් කියෙ එක ඉතා වැදගත් විශ්‍රමගේ හවුල්කරුවන්ගේ පොලි ජංගම ගිණම දාන්නේ නැහැ ඒ වකීමක්. එනම් සිටින හවුල්කරුවන් ලබා දුන්න අයවල පොලි. ඒ වගේම තමයි ගැනලි. හවුල්කරුවේ ගැනිල සිද්ධකරු ලමයි ඒක දාන්නේත් ජංගම ගිලමේ කොයි වෙලේකවත් ප්‍රාග්ධන ගිනවෙ දාන්න එපා එන්නේ ජංගම ගිලුමට. ඒවගේම තමයි හරශේෂ පොලින්. සේෂොලිය ඇතැම් හෞුල්ලියාපාර ජංගව ගිනිශේෂය හර වුණොත් අපි දන්න සාමාන්‍ය තියෙන්නවන බැර නමුත් වැඩිපුර ගැන්ලිකරොත් හෝ අලාභයන් දිගින්දිකට වාර්තාාවනොත් සේෂය හරවෙන්න පුළුවන් තින් හර වුණොත් සමහර ව්‍යාපාර පොලියයක් අය කරනෝ හවුල්කරුවන්ගේ ඉතින් එහෙම අයකරොත් ඒක දාන්නේත් ජංගම ගිනුට ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ හෞුල්ලියාපාර ගානක එන විශේෂම කිනමක් ඒතමයි ලාව අලාභ විසරිජට කිරුම